රාජිත සේනාරන්ද කරන්නේ මේ රටේ සෞඛ්‍යයේ තිබෙන මුදුන් මුල් සියල්ල විනාශ කරනවා. එමන් නැත්නම් ප්‍රමිතිය විනාශ කරනවා. ඒ නිසා මේ රාජිත සේනාරන්ද කියන චරිතය මේ කරමින් ඉන්නේ මේ රටේ විතරක කුමන්ත්‍රණයක කොටසක් නෙමෙයි, අන්තර්ජාතික වශයෙන් මේ රටේ තිබෙන සෞඛ්‍ය ක්‍රමවේද විනාශ කරලා ඒ සෞඛ්‍ය ක්‍රමවේදයන් සහ සෞඛ්‍ය සේවාවන් ලබා දෙන ආයතන ගුණාත්මක භාවය විනාශ කරලා රූපලාවන්‍ය ශිල්පීන්ව වෛද්‍යවරු කරලා එහෙම නැත්නම් උසස් පෙළ අසමත් අයව වෛද්‍යවරු කරලා උසස් පෙළ සුදුසුකම අවමයෙන් තියන අයව වෛද්‍යවරු කරලා මේ රටේ සමස්ත වෛද්‍ය සේවය එහෙම නැත්නම් සෞඛ්‍ය සේවය ගුණාත්මක භාවය නැති කරන්න. එතකොට ඒ හරහා මේ රටේ සෞඛ්‍ය සේවය බිඳවට්ටන්න අවශ්‍ය කරන වෙනත් රාජ්‍යයන්ට ඒ අවස්ථාව සැලසෙන. ඒ නිසා තමයි අපි කියන්නේ රාජිත සේනාරන්ද කියන්නේ ඒ අන්තර්ජාතික කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්. ඒ නිසා අපි කියනවා රාජිත සේනාරන්ද මහත්මයාට එයාගේ කොමත් ගනුදෙනු කරන ඇත්තේ බිලියන් ගණන් වලින්. ඒ නිසා ඒ බිලියන ගණන් වලින් තමයි එයා ඉල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා අපිනුත් බිලියන ගණන් ඉල්ලන්න පුරුදු වෙලා ඇති. අපි දන්නේ එයාගේ බිලියන් කොච්චර යාට මදිද කියලා. කොහොමනත් අපි කියන්න ඕනේ අද වෙනකොට මේ රටේ පිළිගත් වෛද්‍යවරු කොටස 3යි. ඒ කොටස 3ේම ප්‍රබලම වෘද්ධි සමිති 3ම ඒකාබද්ධ වෙලා ඉන්නවා. ඒ ඒකාබද්ධ වෙලා ඉන්නේ රාජිත සේනාරද්දව. මේ ඇමතිකමෙන් ඉවත් කරන්න විතරක් නෙමෙයි සාමාන්‍ය පුරවැසියෙකුට අයිති වෙන ප්‍රජායිතිවත් ලබා නොදෙන්න කියන ඒ සටන් පාඩේ තේමා කරගෙන. ඒ නිසා අපි කියන රාජිත සේනාරද්ද මහත්මයාට ඔහොම පොඩ පොඩ එළියට එන්න. එහෙම තමයි අපිත් කැමති. පොඩ පොඩ එළියට ඇවිල්ලා තමන්ගේ නිර්දෝෂී බව කියන්න මේ විගණන වාර්තා වලට අපිට කියන්න ඕනේ. මේ විගණකාධිපතිතුමා හදපු විගණන වාර්තාවල කියනවනම් රාජිත සේනාරන්ද ඇමතිවරයා හිටිට ඉඳද්දි බිලියන ගණනක වංචා සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒක මහ බැංකු හොරකමට වඩා වැඩි නම් අපි දැක්කා. දැන් වකුගඩු රෝහලක් හදන්නම යන බිලියන ගණනට වඩා වංචා කරලා තියෙනවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා.